යාලුවලා හැම සාදරයෙන් පිළිගන්නවා SL birds info YouTube channel එකේ තවත් එක් වීඩියෝ එකකට. ඉතින් අද මම මේ වීඩියෝ එක ඔයාලට ගෙනල්ලා තියෙන්නේ කුරුල්ලන්ගේ පිහාටු වල සහ කකුල් වල ඇති වෙන ප්‍රශ්න සහ ඒවට විසඳුම් මොනවද කියලා තමයි. ඉතින් අද මම මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. ඉතින් යාලුවනේ ඔයාගේ කුරුල්ල සමහරලාට ඔයා දැකලා ඇති. ඔයා දාලා තියෙන කෝට්ටේ වාඩි වෙලා ඉන්නවා තනි කකුලෙන්. ඒ කියන්නේ එක කකුලක් උස්සගෙන එක කකුලකින් විතරක් වාඩි වෙනවා. නැත්නම් සමහරලාට යාලා පිහාටු දිගාරින්න බැරුව ඉන්න නැත්නම් දිගාරෙකු පිහාටු ආපෝ සාමාන්‍ය විදිහට එකතු කරගන්න බැරුව ඉන්න වෙලාවල් ඔයා දැකලා ඇති. ඉතින් ඒ මොකද කියලා සහ ඒවට ප්‍රතිකාර මොනවද කියලා තමයි ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ගියා තියෙන. ඉතින් අපි වැඩිදුර කතා කරමු අපි අම්පේ වීඩියෝ එකට. ඉතින් අපි පළවෙනිටම කතා කරමු මේ රෝගය හැදෙන්න බලපාන සාධක ගැන. තියාවනේ මේ කට්ටිය ඔය දැකලා ඇති. මේක ඒ කියන්නේ මසල්ස් හිර වුණාට පස්සේ, ඒ කියන්නේ මසල්ස් වල රෝගයක් ආවට පස්සේ මේ කට්ටිය කකුල උස්සන් ඉන්නවා. ඉතින් මෙහිම වෙන්නේ යාළුවනේ එක්කෝ මේ කට්ටියට සෙල්ලම් කරන්න එහෙම නැති හින්දා, නැත්තම් මේ කට්ටිය සික් වුණාම ඒ කියන්නේ සීතලට එහෙමත් උස්සගෙන ඉන්නවා, නැත්තම් නෝමලි සමහරවිට උස්සගෙන ඉන්න කට්ටිය කම්මැලි වෙලාට. ඉතින් මේ කම්මැලි වෙලාවටත් උස්සන් ඉන්නේ මේ කට්ටියට සෙල්ලම් කරන්න එහෙම සෙල්ලම් බඩුවක්වත් නැහැ. ඒ කියන්නේ ඔයා නිකම්ම කූඩුවේ බ්‍රීඩින් කේජ් එකක් විතරක් තියලා පොඩි කූඩුවක හදනවා. ඉතින් මේ කට්ටියට සෙල්ලම් බඩුවක් එහෙම උන්චි ඉලාවක නැත්තම් මේ කට්ටියට සෙල්ලම් කරන්න එක නැහැ. ඉතින් මේ කට්ටිය කම්මැලිකම නිසා එහෙම කකුල් උස්සන් ඉනවා. ඉතින් මේ කට්ටිය අර මසල් සිර වුණාට පස්සෙත් මේ මසල් සිර වෙන්නේ නැත්නම් මේ කට්ටියට සෙල්ලම් කරන්නවත් නැතුව එකම තැන ඉන්නකොට මේ කට්ටියගේ මසල් සිර වෙනවා. ඉතින් එතකොට මේ කට්ටිය කකුල් උස්සගෙන ඉනවා. කියන්නේ කකුල් විදෙන්න ගත්තට පස්සේ කකුල උස්සගෙන ඉනවා. නැත්තම් එකම තැන ඉන්නකොට මේ කට්ටේ කකුල් විදෙන්න ගන්න. ඉතින් එතකොටත් කකුල් උස්සන් ඉනවා. මේ නිසා ඔයා අනිවාර්යෙන්ම මේ කට්ටියට කූඩුවේ අනිවාර්යෙන්ම සෙල්ලම් බොඩුවක් තියන්න. ඉතින් එතකොට මේ කට්ටිය ඒ සෙල්ලම් බොඩුත් පානවා. ඊට පස්සේ කෝට්ටට ආපෝ වෙනවා. ඉතින් එතකොට දැන් මේ කකුල් වල මසල් සිර වෙන එක ගොඩක්ම දුරට අවම වෙනවා. ඒ වගේම තමයි යාළුවනේ ඔයාගේ කූඩුව ටිකක් ලොකුවට කියනනම් මේ කට්ටිය ඔයා දැකලා ඇති. කූඩුව යටයි, කියන්නේ බිම, කූඩුවේ බිම. මේ කට්ටිය නිකන් ඇවිද ඇවිද ඉන්නවා, වේගෙන් දුවනවා වගේ ඇවිද ඇවිද ඉන්නවා. ඉතින් කූඩුව පොඩි නම් මේ කට්ටියට ඇවිදින්න බෑ. සමහරවිට ඔයා කූඩුව යට දැල් ගහලා තියෙනවා නම් ඒ සමහරවිට ඇවිදින්න අමාරුයි. ඉතින් ඒ නිසා ඔයා කූඩුවට යටට පුළුවන් නම් පොඩි ලෑලි කෑල්ලක් එකක් දාන්න. ඉතින් එතකොට මේ කට්ටිය ඒකේ දුවනවා වගේ. ඉතින් එතකොටත් මේ රෝගේ කියන්නේ මසල් සිර වෙන එක අවම වෙනවා. මොකද මේ කට්ටිය හොඳට ක්‍රියාශීලීව ඉන්න නිසා, කකුල් වලින් වැඩ කරන නිසා මේ කට්ටියගේ කකුල් මසල් සිර වෙන එක ගොඩක්ම දුරට අවම වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයා සමහරලාට කූඩුවට දානවති අර කොටු හැඩයට තියෙන කෝටු කෑලි. ඉතින් ඒවයි මේ කට්ටිය දිග කාලයක් ඉන්නකොට, ඒ කියන්නේ ගොඩක් කාලයක් ඉන්නකොට මේ කට්ටියේ කකුල් රිදෙන්න ගන්න. ඉතින් ඒකත් බලපානවා මේ මසල්ස් මේ වෙන එකට. ඒ කියන්නේ මේ කට්ටියේ කකුලේ ඒ කොටු කෝට්ට තදින් අල්ලන් ඉන්න නිසා මේ කට්ටියගේ ඒක අල්ලගෙන ඉන්නකොට ටික වෙලාවක් යනකොට මේ කට්ටිය කකුල් රිදෙන්න ගන්නවා. ඉතින් එතකොටත් මේ කට්ටිය කකුල උස්සගෙන ඉන්න ටික වෙලාවක් යනකම්. ඒ වගේම තමයි ඔයා සමහරවිට කම්බි කූරු දාලා තී කූඩුවට. ඉතින් ඒවයි දැටි දැටි කියනවා සමහර කම්බි කූරු වල. ඉතින් ඒවත් අල්ලගෙන ඉන්නකොට මේ කට්ටියගේ කකුල් රිදෙන්න ගන්න. ඉතින් එතකොටත් මේ කට්ටිය කකුල් උස්සගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා ඔයා කූඩුවට කෝට්ටක් දාදී අනිවාර්යයෙන්ම ගහක කෝට්ටක් හරි ගහක අත්තක් හරි දාන්න. ඉතින් ඒ වගේම තමයි රවුමට තියෙන කෝට්ටක් දාන්න. කියන්නේ ගහක අත්තු කෑල්ලක් හරි මොනවා හරි කෙලින් තියෙන රවුම් කෝට්ටක් දාන්න. මොකද එතකොට මේ කට්ටිය ඉන්න ගොඩක්ම පහසුයි. අර කලින් කිව්වාගේ කොටු කෝටු වල හරි නැත්නම් කම්බි කූරුවට වැඩිය ගොඩක්ම පහසුයි මේ කට්ටිය. මේ කට්ටියට ගස්වල අත්තක් හරි නැත්නම් කුරුඳු කෝට්ටක් දානවා නම් ගොඩක් හොඳයි කෙලින් එකක්. ඉතින් ඒකේ ගොඩක්ම පහසුයි මේ කට්ටිය තියෙන. ඉතින් යාළුවනේ කතා කරමු මේ කට්ටියගේ පිහාටු දිගාරින්න බැරි වෙන්නේ මොකද? නැත්නම් මේ කට්ටිය දිගාරු පිහාටු අපෝ අකුල ගන්න බැරි වෙන්නේ මොකද කියලා. තියාලනේ මේකද බලපාන ප්‍රධානම දේ තමයි මේ කට්ටියේ කූඩුව ඉඩමදි වෙන එක. තියාලනේ කූඩුව ඉඩමදි වෙන්නේ ඔයා කඩෙන් ගෙනලා පොඩි කූඩුවක මේ කට්ටිය හදනවා නම් මේ කට්ටිය පියාඹන්න ගොඩක් ඉඩ අඩුයි, සීමිත ඉඩක් තමයි තියෙන්නේ. ඉතින් ඔයා ගෙදර කූඩුවක් හදනවා ටිකක් ලොකුවට හදලා ඇති නැත්නම් පොඩියට හදලා තියෙනවා නම් ඒත් මේ කට්ටිය පියාඹන්න ඉඩමදි. ඉතින් එතකොට මේ කට්ටිය එක තැනම ඉන්නවා. ඒ කියන්නේ පියාඹන්න වැඩි ඉඩක් නැති නිසා පියාඹන්න උත්සාහ කරන්නේ නැහැ. ඉතින් එතකොට මේ කට්ටියගේ පිහාටු නිකම්ම මේ කට්ටියගේ පිහාටු දිගාරින්න නැති නිසා, ඒ කියන්නේ පියාඹන්නේ නැති නිසා මේ කට්ටිය පිහාටු ටිකක් රිදෙන්න ගන්නවා. ඒ කියන්නේ මේ කට්ටිය ටිකක් වෙලා ඒ කියන්නේ ගොඩක්ම දිගාරින්න නැතුව ඉඳලා එකපාරට දිගාරින්න මේ කට්ටිය නිකන්
එතකොට මේ කට්ටිය නිකන් පිහාට දිගෑරල වගේ නිකන් දාලා තියෙන ඉතින් ඒ ලෙඩ වෙච්ච වගේ ඉන්නවා. ඉතින් ඒක වෙන්නේ පිහාටු මේ කට්ටියට පියාඹන්න ඉඩ නැති නිසා පිහාටු රිදෙන්න ගත්තට පස්සේ මේ කට්ටිය නිකන් දිගෑරල වගේ දානවා. ඉතින් එතකොට ඔයා ටිකක් ලොකු කූඩුවක් හදලා හරි නැත්තම් ලොකු කූඩුවක් කඩෙන් ගෙනල්ලා හරි දානවා නම් ගොඩක් හොඳයි. නැත්තම් මේක දීර්ඝ කාලිනව වෙනවා. ඉතින් එතකොට මේ කට්ටියගේ පිහාටු දිගාරින්නම් බැරි වෙන්න පුළුවන්. මේක ඒ කියන්නේ මෙහෙම වෙනකොට මේ කට්ටියගේ පිහාටු දිගාරින්නම් බැරි වෙන්න පුළුවන් ගොඩක් කාලයක් මෙහෙම හිරවල වගේ ඉන්නකොට. ඉතින් බලමු මේ කට්ටියගේ මේ කකුල්වල මසල් හිරවෙලා හරි නැත්නම් පිහාටු හිරවෙලා හරි කියන්නේ පිහාටු දිගාරින්න බැරුව හරි පිහාටු දිගෑරිලා වගේ ඉන්නවනම් මේ කට්ටියට මොනවද කරන්න ඕන ප්‍රතිකාර කියලා තියාලනේ. මේ කට්ටියගේ කකුලක් උස්සන් යන ඒ කියන්නේ කුරුල්ලෙක් කකුල උස්සගෙන ඉන්නවනම් එක කකුලෙන් ඉන්නවනම් එයා අල්ලගන්නේ කියන්නේ ඔයාගේ අතට ගන්න අතට අරගෙන හරි හොඳ බාම්යක් හරි නැත්නම් තෙල් ජාතියක් හරි ගාලා හොඳට මේ කට්ටේ කකුල මසාජ් කරන්න වැඩි අදින්න යන්නේ. මොකද මේ කට්ටේ කකුල හයිය නෑ වැඩි කැඩෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා හිමීට මසාජ් කරන්න මොකද යන් රිදෙන්න පුළුවන්. ඒ නිසා හිමීට මසාජ් කරන්න හොඳට. ඉතින් එතකොට මේ කට්ටියට දවස් දෙකක් විතර මෙහෙම කරනකොට ඒ කකුල හරි යනවා. ඉතින් ඒකට ඔයා බාම්යක් තෝරගන්නකොට ටිකක් සෑර අඩු බාම්යක් තෝරගන්න. ඒ වගේම තෙල් ජාතියක් තෝරගද්දි ටිකක් සෑර අඩු ටිකක් ගඳ අඩු එහෙම තෙල් ජාතියක් තෝරගන්න. ඉතින් මොකද නැත්නම් මේකට විස වෙන්න පුළුවන්. විපාවිච්චි කරන බාම් ගොඩක් දුරට මේ කට්ටියත් හරි යනවා. ඉතින් ඒ වගේ බාම්යක් ඔයා අරගෙන හිමිට මං ඉස්සෙල්ලා කිව්වා වගේ හොඳට හිමින් මසාජ් කරන කියන කකුල වැඩි අදින් නැතුව හොඳට මසාජ් කරන. ඉතින් එතකොට මේ කට්ටිය දවස් දෙක තුනකින් මේක හරි යනවා. ඉතින් ඒ වගේම තමයි මේ කට්ටියගේ පිහාටුවක් දිගාරින්න බැරුව හරි නැත්නම් පිහාටු දිගෑරපු එක අකුල ගන්න බැරුව හරි ඉන්නව නම් මං කලින් කිව්වා වගේ කකුලේ විදියටම ටිකක් සැනාඩු බාම්යක් තෝරගෙන මේ කට්ටියගේ පිහාටුවේ ඇතුල් පැත්තේ කියන්නේ මේ කට්ටියගේ ඇඟ පැත්තට එන පැත්තේ පිහාටුවේ හොඳට ගාලා හොඳට මසාජ් කරන්න. ඉතින් කලින් කිව්වා වගේම ඒ වගේම මේ පිහාටුත් වැඩි අදින්න බෑ මොකද මේ කට්ටියගේ පිහාටු ගැලවෙනවා. ඉතින් ඒ නිසා හිමීට ඔයා හොඳට මසාජ් කරන. ඉතින් කොටත් මේ පිහාටුත් ටික දවසකින් හරියනවා කියන්නේ දවස් දෙක තුනකින් හොඳට හරියනවා. ඉතින් මේ විදියට ප්‍රතිකාර කරාට වැඩක් වෙන්නේ නැහැ. ඔයාගේ මෙයාලා ඉන්න කූඩුව පොඩි නම් ඉතින් මේක හැමදාම වෙනවා. ඒ කියන්නේ කකුල්වල මසල් සිර වෙනවා නැත්තම් මේකත් එක පියාටු හරි දිගාරින්න බැරි වෙනවා නැත්තම් පියාටු අකුල ගන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේම තමයි කූඩුව ලොකු වුණත් නැහැ මේකට ටිකක් සෙල්ලම් බඩුවක් උංචිල්ලාවක් වගේ දෙයක් තියන්නේ. ඉතින් එතකොට මේකට සෙල්ලම් කරනවා ඇක්ටිව්ව ඉන්නවා. ඉතින් එතකොට මේ ලෙඩ ගොඩක්ම දුරට හැදෙන එක අවම වෙනවා. ඉතින් එතකොට ඔයාට මේ ප්‍රතිකාර කරන්න ඕනේ. ඉතින් යාළුවනේ අද මම ඔයාලට මේ විදිහට හඳුගෙනාවේ ඔයාලගේ කුරුල්ලෝගේ කකුල්වල ඇති වෙන මසල්ස් වල ප්‍රශ්න සහ පිහාටු වල ඇති වෙන ප්‍රශ්න වලට ප්‍රතිකාර කරන්න කොහොමද ඒවට බලපාන්නේ මොනවද කියලා. ඉතින් ඒව ඔයාට ගොඩක් හොඳට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම ඔයාට කුරුල්ලෝ ගැන තියෙන ප්‍රශ්න පහල කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ channel එකට තමයි subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. හැබැයි තියෙන bell icon එකක් click කරලා තියාගන්න. ඒ වගේම මගේ video හොඳ නම් like කරන්න, ඔයාගේ යාළුවන්ටත් බලන්න, share කරන්න කියලා ඉල්ලන ගමන් අදට මම මේ video එකෙන් ඔයාගේ සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.